විශාල මුදල් ප්‍රමාණයක් ඔහුට අපරාධ වැරදි අන්න ඒ අවස්ථාජි තමයි පොලසිය කාර් ායෙ. යම්කිසි පුද්ගලයකුට තුවක්කුවක් ලබා ගැනීමට අවශ්‍ය නම් ඒ පිළිබඳව නීතිය තිබෙන්නේ තුවක් වෝ ආචඥා පනසකය ලබේ රටේ පනතක්තියනවා ඒ තුවක්ව ආචිඥා පනතයේ. හ ඒකට වරන්න රාපු ගැට නිවේද නාජද අත්තියනො එහි තමයි නීතිමේ ප්‍රතිපාදන තිබෙන්නේ යම්කිසි පුද්ගලයකුට තුවක්වක් ලබාගැනීමට අවශ්‍යන කොහොද කරන්නඕනගේ. විශෂයෙන්ම තුවක්වක් යම්කිසි පුද්ගලයකුට ලබාගැනීමට අවශ්‍යනම්. ඔහු මුලින්ම සනාත කරන්න අවශ්‍ය වන ඔහුට ඒ තුවක්වුව ලබාගත යුතු කාරණය මොකක්ද කියන එක උදාහරණය කොෂයෙන් කියෙනවනම් ඔහු ඔහුගේ ව්‍යාපාරික කටවිතුවලදී විශාල මුදල් ප්‍රමාණයක් ට හට රැෙන යන පුද්ගලෙක් න්න පුළුව. මෙ ේදනත්තම් ඔහු විශාලෙස ලොකු වගවක්සිදු කරන පුද්ගලේක්වෙන්න පුළුවන්. වග වාආරක්ෂාකර ගැනීම සඳහා වෙන්න පුළුවන් හටතු අක්ක අවශ්‍යකරණ කාරණ. පේ සඳහා ඩිස්ට්‍රීක් ලේකම්. දිසාපති තුමාගේෙන් ඒ අදාල දිසාපති තුමාගේ දිිස්්‍රික්ලේකම් කාර්යාල්ලේ සඳහා වෙන මාංශ තිබෙන ඒ සඳ නිශ්‍යිත ප ෆෝර්ම් තියෙන දිිස්්‍රික් ලේකම් කාරයායලෙන් තමයි ඉල්ලම් කරන්න අ වශ්‍ය වෙන්නේ දිස්ට්‍රික්ලේකම් තුමාගේ නිර්දේශත් සැලකිල්ලට අරගෙන ආරක්ෂක මාත්‍යංශයෙන් තමයි ඒ පෙළිබඳව තීරයක් ලබාගන්න. එහිදී පොලිසිය පත්තෙන් පොලිසියට තිබෙන රාජකාරය තමයි එවැනි අවස්ථාවදි දිස්ට්‍රික්ලේකම් තුමා විසින් දිසාපතිතුමා විසින් විමසීමක් කරනවා පොලිසියන් ඒ පුද්ගලයාගේ තොරතුරු සම්බන්ධයෙන් සහ ඔහුට අපරාධ වැරදි වලට ඔහු ලක්වෙච්ච ඔහු අවශ්‍ය පුද්ලද සේනත්ම හධ කරණය වැදිකරුවෙච්ච දගලයෙද කියලා ඔහුගේ පසුබින්ම් වාර්තාවක් ඉල්ලාසිරවා. අන්න ඒ අස්ථාාවි තමයි පොලිසිේ කාර්භාරය තිබෙන්නේ ඒගේ වෙලාවට හුගේ පසුබම් වාර්තාවකොත් සමඟ ඔහු තුවක්කුව ඉල්ලාසිරින කාරණය සම්බන්ධයෙන් අපේ නිර්දේශයක් අපි ස්ට්‍රික්් ලේකම් කාර්යාලයට යොමු කිරීමයි සිදුරුණ බන්.